පිරිත් දේශනා ශ්‍රවණය කිරීම තුළින් කායිකව සහ මානසිකව ශක්තියක් හිමිවන බව විද්‍යාත්මක පර්යේෂණ තුළින්ද තහවුරු කර තිබෙනවා. ඒ අයුරින් පිරිත් ඇසීම හරහා පිළිකා රෝග වැළඳීම සහ පිළිකා සෛල වර්ධනය ඇනහිටින බව විද්‍යාඥයන් තහවුරු කර ඇති බව ඔබ මෙතෙක් දැන සිටියාද? පිරිත් සජ්ජායනා ඇසීමට සැලැස්වීමෙන් නිර්මාණය වන පිරිත් පැන් අතිශය පිරිසිදු ජලය බවට පත්වන බව මීට පෙර සිදු කළ පර්යේෂණ මගින් ජපන් ජාතික පර්යේෂක වෛද්‍ය මසුරු ඉමුටා විසින් තහවුරු කර තිබුණා. ඒ අනුව අනාවරණ කෙරුණේ මිනිස් සිරුර තුළ 70%ක්ම ජලය පවතින බැවින් පිරිත් ශ්‍රවණය කිරීමෙන් සිරුරේ ඇති ජල අණු ෂඩාශ්‍රාකාර බන්ධන බවට පත්වන බව. එම ෂඩාශ්‍රාකාර අණු සහිත ජලය මගින් ශරීරයේ සෛල නිරෝගී කර පිළිකා රෝග වර්ධනය වීම අතිරුවන බවයි තහවුරු කර තිබුණේ. මේ අතර මහාචාර්ය චන්දන ජයරත්න මහතා සහ මඩවල උපාලි හිමියන් පිරිත් සම්බන්ධයෙන් සිදු කළ පර්යේෂණ මගින්ද මේ ආකාරයෙන්ම විශිෂ්ට අනාවරණ සිදු කර ගැනුණා. එහිදී සිදු කර තිබුණේ පිරිත් සජ්ජායනයේදී නිකුත් වන ශබ්ද තරංග පරිගණක මෘදුකාංගයක් මගින් පරීක්ෂාවට ලක් කරන අතර ශ්‍රවණය කරන්නාගේ හෘද ස්පන්දනයේ හැසිරීම මයික්‍රොෆෝන මගින් නිරීක්ෂණය කිරීමයි. එහිදී හෙළි වූ ප්‍රධානතම කරුණ වූයේ විනාඩි 10කට වඩා පරිශ්‍රවණය කරන විට හෘද ස්පන්දනය අඩුවී ශ්‍රාවකයාගේ මොළය භාවනා අනුයෝගයකට සමාන ඇල්ෆා මට්ටමකට පත්වන බවයි. ඒ සමග මොළය සහ හදවත නිරෝගී වන අතරම ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය වන බවද පර්යේෂකයන් අනාවරණ කළා. එසේම මෙසේ පිරිත් ශ්‍රවණය කරන්නාගේ මොළයේ පටක ශක්තිමත් වී රෝගී වීමේ හැකියාව කිහිප ගුණයකින් පහළ යාමද තවත් විශේෂත්වයක් වනවා. මහාචාර්ය චන්දන ජයරත්න මහතා සිය වාර්තාවේ දක්වා ඇත්තේ රෝග සුවය සඳහා යොදා ගන්නා සංගීත චිකිත්සාවට වඩා පිරිත් ශ්‍රවණය ඉතා ප්‍රතිඵලදායක බව අනාවරණය වූ බවයි. කෙසේ වෙතත් පිරිත් ශ්‍රවණය කිරීමේදී හෝ සජ්ජායනයේදී නිවැරදි ප්‍රතිඵල අත්වන ආකාරය සම්බන්ධයෙන්ද මෙහිදී අනාවරණ කර තිබුණා. ඒ අනුව පිරිත් සජ්ජායනය වඩාත් මන්දගාමීව හෝ වඩාත් වේගවත්ව සිදු කරන අයකුට නිසි ප්‍රතිඵල අත්වන්නේ නැහැ. පිරිත් මධ්‍යම මට්ටමින් සජ්ජායනා කිරීමෙන් පමණක් මෙම ප්‍රතිඵල අත්වන බවයි පර්යේෂකයන් තහවුරු කරන්නේ. එසේම ශබ්ද විකාශන ආදී කෘතිම මාධ්‍ය ඔස්සේ පිරිත් ප්‍රචාරයෙන්ද නිසි ප්‍රතිඵල අත් නොවන බවයි පර්යේෂකයන් තහවුරු කර ඇතේ. පිරිත් දේශනා ශබ්ද විද්‍යාවට අනුව ප්‍රකාශිත පැවින් ඝන පිහිටුවා ඇති පරිදිම සජ්ජායනා කිරීම තුළින් ශබ්ද තරංග මගින් එහි බලය උත්පාදනය වනවා. එබැවින් පිරිත් තුළින් නිවැරදි ශක්තියක් ලබා නිරෝගී වීම සඳහා එය නිසි පරිදි භාවිතා කළ යුතු බවයි පර්යේෂකයන් අවධාරණය කරන්නේ. මෙවන් වැදගත් හා විස්මිත තොරතුරු දැනගැනීම සඳහා ලංකා A News subscribe කරන්න.